අබ හොඳ ඉහෙන අපි සීමාව සම්බන්ධෙන් එ තවත් ප්‍රමයයක් ඉගෙන ගන්න තමා මේ ීඩිය සීරිසගේ උත්සාහ කරන්නේ ඇත්තරම දැම්ම මේ අපි ඉගෙනගන්න යන්නේ සීමාව සම්බන්ධෙන් මේ පාඩිමිතියන මංගිතනාකාරයට වැදගත්ම ප්‍රමේය ප්‍රමය මං ඔගුලන්ට කෙලින්ම මෙතන දීලතිනවා සීමාව xක් බිදුව කරායද්ද සයින් එක් බැදීම එක්කිෙනසිටේ සීමාව වෙන්නේ එකයි හරි ඉස්සල්ල මි බලමු එක්සනුට බින්ඳුව ආදේශ කල මේ ශිතයට බලන් ක්ෂලඩු බිඳවාාදේශකරෝ රය බිින්ඳුවනො සයින් බිින්දුව කියන්නේ බින්දුවම තමයි තො ලවයත් බිඳුවයි අන්න අර්ථනොදැක්කේ අවස්ථාාවත්තම අපිට එන්නේ නමුත් කොහොම අපි අර්ථනොදැක්කේ අවස්ථාවත් තිබිල මෙතන එක සීමාව එක කියලා අපිට එන්නේ කොමද අපි කලෙන් වීඩියෝව ලිගන ගත්තා අර්ථනොදැක්කේ අවස්ථාපු අම කපලා කොටලා සුළු කරලා ට්‍රීක්ස් පාච්ච කරලා. හෝමමාරි අපි අර හැංගිල තියෙන ඇත්ත සීමාව හොයාගන්න පුළුවන්ගි ලපි ඉගෙනගත්තා. මෙතනත් ඔය කාවාගේ කතන්දරය ඇතමාව වෙන්නේ ඉස්සල්ලම පේන්නේ අර්ථ ශූන්‍යයි වගේ අර්ථය නොදැක්කේ වගේ හැබැයි ඇත්තටම සීමාව එකයි. හොයි එතොට දැම්ම මේ ීඩියකේ ඉදිරියට කරන්න යන්නේ මේ ප්‍රමය කොහොමද ඔප්පු කරන්නේ කෙනෙකතතා මම කරන්න යන්නේ ඔප්පු කිරීම මම වේ වීඩියෝකෙ දෙන්න ඉට පස්ස ඊළඟ වීඩියෝකේෙන්දලා මංගෝලන්ට පෙන්න්නනම් මේ ප්‍රමේය පවිච්චි කල්ලා කොහොමද වෙනශ්‍රීතවල සීමහොයන්න කියලා මම උදාහරණ ඊලළං වීඩියෝකක් පෙන්න්න හොඳ එනම් අපි මේ ප්‍රමේය ඔප්පු කරන්න පටන්ගම්. හොඳයි මේ ප්‍රමය ඔප්පු කරන්න අපි පාවිච්චිකන්නේ ජාමිතික ම ජාමතය පචක කන්න නැත ම වනත් දකින් කියෝද ග ම මේක ෘත්ත්‍යයක් අ වශයනවා හැබේ මගලට කියන්නම උරදයක්තිනවා මේ ප්‍රමේය ඔප්පු කරන්න නම් අපිට තව ප්‍රමේය පාවිච්චි කල එක වාකයකින් වැඩ ඉවිර කරන්න පුල. ඇැබයි අපට පවිච්චි කන්න වෙන අමතර ප්‍රමය අපි උගන්නන්නේ විශ්්‍ය විද්‍යාලයටට ගියට පස්සේ එහි විශ්ව ද්‍යාලි ගහට පස්සේ මාව ඔපපු කරන එක. ඉතාම පොඩි දෙයක් හරි එක වාකය වැඩව හැබැ දැන අපිට ජාමතය උදව් පාවිච්චි කරන්න වෙන රයි ම ෘර්ත ඇත්තින මට මෙතැන හැබයි ෘර්තයක් තිබ්බට ම මේ වෘර්තයේ පාවිච්චි කරන්නේ භාගයක් විතරයි කෙනෙ දකුණු පැත්තේ බාගේ විතරක් පාවිච්චි කරම. හොඳේ රයිට් දකුණු පැත්ති බාග විතරක් වැක් විතර වැඩ කරම ඉගන්න අපිට මේ වම් පැත්ත බාගේ අවශ්‍ය වෙන්නේ න හොයි මම කරන්න යන වැඩේ තමා මේ හිතන්න මේ X කෝනයක් කියලා හිතන්. හරි සාමාන්‍ය අපි කෝනලියන්න තීට වගේ අකුර පාවිච්ි කලන්න හැබැයි xක් කියන්නේ තීට ගැනෙත් අකුරුණුිතය අකුරින්ල අපි හිතමු Xක් රේඩියන්වලින් මැනල තියන කෝනයක් කියලා අප හිතමයි. රේඩියන් වලින් මනිනිකිළම පස්ස පෙන්නන්න. . හොඳයි දැන් අපි කරන්නේ හිතන්න මේ වෘතයේ. ඔන්න බින්දුව මෙතන හිතන්න මේ වෘර්තය අරය එකයි කියලා. අරය එක වෙන වෘතයක් අපි ගමු. අරය ආර්වෙන ඕනෑ ෘතය ගණ්ඩත් පුළන් එකත් එක් වැඩගරන්න ලේසි අංක්‍ය ැට එක තම එක කියලා අපි ගන්නාරේ එතට අරය එක නම් මෙහම අපි ආයවෘර්තය මෙහෙම තවත් අරයක් ඇන්දෝත් එයා ඒකත් කොමත් එකනේ අරයකයි. අපි හිතමුකෝ මේ කෝනය එක් කියලා හිතමු රේඩියන් වලින් මැනලා තියෙන. හරි දැම් වැඩේ තමා මේ කෝනේ රි දෙවිදිියකට අඳින්නඩ පුලුව ඒකැන මේ ෝනේ අදිිට පුලුවන් ඔරලෝසු කට ඔරලෝසේ කටු කැරකෙන පැත්තර විරුද්ධ පැත්තට ඔය මංන් ඇද වගේ අඳින්න පුලුව. එහම නත්තන් තවත්ලමට අඳින්න පුුවො මේ එක් ඔර ලෝසේ කටු කැරකෙන පැත්තට යටින් අඳිඩ පුලොන් මෙහෙම. එහෙමුණොත් ඔයක් රිනක්. රින රිනඒ ඔල්ලෝසු කටු කැරකෙන පැත්තට ඔය ඔයා කෝනේ මාකරනන එතෝටඒකෝන රින වෙන්නේ රිනක් කියලා තම අපි කියන්ඩ වෙන්න ඒද කොහම ඇන්දත් එකයි එක එක ඩේ තමා වෙන්න හොඳ ඒෙන්දිිය ඒ දන්න පැත්තට අඳම. අපිහිතමු මේඕෝනේ අගයන්තියෙන්නේ රින පයිබෙදීම දෙකයින් දං පයිබෙදීම දෙක වෙනකා අපි එකත් අපි දාගමු. රින පයිබෙදීම දෙක මෙන්න මෙතන යට තියනෙ රින පැත්තට අනුවක් මැනලා පයිබැදීම දෙක කියනන්නේ අනුවයින හරි ඔල්ලෝසු කටු කැරගෙන පැත්තෙන අනුවක් මැනල සහ ඔල්ලෝසු කටු කරගෙන පැත්තට විරුද්ධ පැත්තට අනුවක් මැනල එතොත් ඔය රින පයිබැදීම දෙගේේ නම් පයිබැදීම දෙක වෙනගම් ගන්නවාකිල අදහස් කරන්නේ මෝකින් අදහස්කරන්නේ ෘර්තයේ දකුණු පැත්ත විසරයි සලකන්න කියල තම ඔය අදහස් කරන්න. රයි. හොඳයි දැම්මම් මෙතැදී කරන වැඩේ තම ම මේ වෘතකේ ෘර්ත ෘර්ත වෘර්ථකයන්නේ වෙන ෘර්තේ මෙතන්ට ඇඳගන්න ස්පර්ෂකයක්. න්න ස් පාර්ෂක ඒකාවාන්දදින්නෝ ම හුඳ චිත්‍රපපුලුවන් චිත්‍රපුලුව පුද්ගලෙක්නේ වේකින්න මේ කෝමරිම රේකා කැඳගන්න මේ ස්පර්ෂකයම් මං ඇන්දෙ හරි. එතු රවි මේක ඒ කියල මාකරගම් ඉන්න මේ පොයින්ටෙක්. රයි් ස් පර්ශකය කියන්නේ මේ රේකාව මේ වෘර්තය තච් කරන්නේ අල්ලන්නේ ගාවන්නේ මෙන්න මේ ඒ කියන පොයින්ටකේද විතරයි. හරි ඊට පස්සේ මම් මේ රේකාව දික්කරලා මෙයාපිAB කියලා මාකර්ගමු. රයි. තව රේකාවක් මඟ අදින අපි මෙන්න මේ පොයින්ට එකයි මේ පොයිට එක යාකරමු. එතවොට ඔන්න තව චූටි ත්‍රිකෝණයක් එනවා. එතට අපි ඕAB කියලා මොව. මාකරගම් යි දැම් මෙතන ත්‍රිකෝන දෙකක් හැදලාදින්න. ඕඒ බී ත්‍රිකෝණය ඕඒ සීත්‍රිෝණේගෙලා අපිට ඔන්න දැන් ත්‍රිකෝන දෙකත් තියෙන. හරි දැන් අපි කරන්නේ මමලනෝ OAබී ත්‍රිකෝනේ වර්ගඵලේ. ඕAබී ත්‍රිකෝනේ වර්ගඵලේ. වර්ග පඵලයකෝමද ත්‍රිකෝණයක හොයන්නන්නේ ාගවාරයක් උන්න එක පාදයක් එකයි දිග එකයි මොකද ඕඒ පාදේ දිගගේ එකයින? එකින් එක එක කිය මං දැන් ඇ ඇයි කියල්ල තේපේ නො එක කියලමන් තෝරගත්තේ මේ අරයට එතකොට මේක්ත්ත එක්ක වැඩගරන්න ලේසිේක බාගිෙන් වැඩිරිපොම් බාගයි හරි ඒකයිම ගත ඔයාට ආර කියලා ගණ්ඩුව න්නම් ආර කිය ගන්න කිසි ප්‍රශ්යෙන්නේ හරි ඊළඟට ලම්බ පාදේ දිගෝන තිකෝණයක වර්ග පල ොය දෙන්න හොයන්න ස්පර්ශකය ලම්බයි අරයට මෙතන එතකොට මේ ලම්භක රේකාව එමනත් ලම්භග පාදය තම ABCAB දැන් මොකදද බුලේ ABCABගේ දිග. කොමද ABCAB ගෙදි ගොවයන්න AB එකයි එහෙම නෙවයෝම කොමද ABCAB ගහොයන්න. මෙතැන්දි තම අපිට ත්‍රිකෝණ මිතිය ඕන වෙන්න. මතකද ටෑන්ජන්ට් xක් කියන්නේ කවුදු කියලා ටෑන්ජ් එක් කියන්නේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදේ. එතවට xක් කියන කඕෝනේ සම්මුකපාදේමොකක්ද දෙක කියන්නේක්ට ඉස්සරහින්තියෙන පාදේ තම AB. බද්ධ පාදේමොකක්ද එක්ගේ බද්ධ පාදේ තම එක. කොට තන්ෙන්ක් කියන්නක්ගේ ටන්ජෙන්න් ගගේ කියන්නේ ඒAB බෙදීම එකක් ඒ කියන්නේ ඒදැකනේ අයත් පේනවානේයි එක කියලා ගත්ත අරය වැඩේ ලෙසි එතවට ඒ කියන්නේ ටන්ජන්ක් එතකොට මම් මෙතන දාගන්නවා ටන්ජෙන්් කියලා හරි රට් දැම් මෙතන ම ටෑන්ජෙන්න් එෙක්ස්ට මා පාංක ලකුණු දාගන්නවා ඇයි මාපාංක ලකුණු දානේ මොකදඒAB කියන්නේ පාදයක දිග දිග රිනවෙන්ට පුළුවන්ද බෑ ග දන විතරයි වඩ පුලුවන් හරේ ඒඉන්ද අපි ටෑන්ජන් ටෙක් ටෑන්ජන් ටෙක්ස්ට අපි දාගමු මාපංක ලක්කුණු මාපංක ලක්කුණින් අදස්කරන්නේ ටෑන්ජෙන් ටෙක් වන නම් ය රිනේපා මට ඒක දන ඕනෙලා ඇය ීන ැන මාරුරනක තම කරන්න රයි. එතට ඔය බිතරිකෝන ර්ග පලයමකද තෑන්ජන් මාපාංක තෑන්ජන් ටෙක්ස් බෙදීම දෙක. හොඳේ රයිඩ් මේ වර්ග පලේ නික මහ නනාතල්ලෙක ඔයනොගලේගන්න ඕකම් තියාගමම් අරි මේක පලවෙනි රිසල්ට එක. දෙවැනිට මම හයනවා වර්ගපලේ මොනොතරිකෝනේ දන්නවද. ඕඒ සීත්‍රිකෝන ඕඒ සීත්‍රිකෝනේ වර්ගපලය ොය. ඕයේ සීත්‍රිකෝනේ වර්ගපලය ත් සූත්‍රයේ භාගවාරයක් හරි දැන් අපිට වැඩේ ඔන්න ලම්බකපාදකයක් බ්ලම්භක පාදයක් ඕන පාදක උත්තකම මොකි නොද මදන්නන්නේ. අද රයිට් මින්න ලම්බක පාදයක් දාගමු මේම ර මේක තමා ලම්බපාදය මේ ඕඒ සීත්‍රිකෝනේ. දැ ඉස්සල්ලම පාදයක දිගක්කෝන නේ මේ ත්‍රිකෝනේ වර්ග පල හ්ඩ දැම් පාදේ දිග මෙන්න මෙයාහෙම නෙේ ඕ එල් කියල අපි දාගම ඕල් පාදේදි අපි දැ දන්නේ නැ එකහෙම නෙවේ හොඳද එක කියන්නේ ඕඒ ගෙදිග ඕල්ගේ දිගහෙම නෙවේ හරි එතවට මොකදද ඕOCීගෙදිග අපි ඕOC ගෙදිග නන් දන්න මොකද මේ පයින්ටගෙන ඕOC කියන්නෙත් මෙත්‍රී ඕඒී ත්‍රිකෝනේ පාදයක් එයාගේ දිග එකයි අන්න අරය එකයි අරඒ වුණ එක තවත්වාසිය. දැන් ලම්බපාදේ දිගහොයා ගන්න ඕනේ මේ එල්LCගේ. එල්LC දිග ොමදේ ගන්න දැන් ටෑන්ජන්ට එක් පාවිච්චි කරන්න බෑමොකද අප මේ බද්ධපාදේ දිග දන්න ඇති හින්ද. විකරණය දිග විතරයි දන්නේ සම්මුකපාදේ දිග ඕනේ. කොම් මකක් දවිාවිච්චි ගන්නන්නේ. අපි පුළුවන් සයින් එක් පාවිච්චිකන්න. සයින් එක් කියන්නේ කවුද සම්මුඛපාදය බෙදීම විකරණය. හරි කරණය ඇත්තටම. හරි සම්මුඛපාදමකද එල්LC? හර්මයමකක්දද එකයි? එතකොට සම්මුඛපාදේ එල්LC.ගේ දිග syයිනිෙක්ස්. එතන මෙත අප යිනිික් දාගම. ඒත්ම මා පංක ලකුණ දානවා මොකද සයින්ක් ්‍රීනවුණොත් කනට ගල දැන කරනවා ඒකතව මා පංග ලක්ුණේ කරන්නේ හරි ර් එතට ඕගේ වර්ගඵලේ සයින්ගේ එක් මාපාංක ඔන්න බෙදීම දෙක ර ත්‍රිකෝන දෙකක වර්ගඵලය හොයාගත්තා අමුතුයි මන්දන්නවා වර්ගපල කිය පොමංක එන්ටෝනේ හැබැයි ේතර ත්‍රකෝන මික ශිත්‍ර න කමන්නේ අමුතුයි මං කිව්වත් වගේ තියාගම ක දැන්ටවම තියග. තුන මෙ අපිට අවශ්‍ය අන්තිමදේ මම හය නො මේ වෘර්ථ චාපේ දිග මුකද මේ චාපය මටවුණු මෙන්න මේ මම් මේ පාට කරන චාපය වෘථයක චාපය උදිගනවේ වර්ගඵලය සමාවෙන් ෘර්ථයක චාපයේ වර්ගඵල කොමද වැන්නේ භාගවාරයක් අරයේ වර්ගය ආර්ගය වර්ගවාරයක් කූනය කෝනය රේඩියන් ලින් මැල්ල තේන්ඩෝනේ ඒක තමක් ගත් කට මකිවේක් රේඩියන් වෙන්ටෝන කිය මුලි හරි මේක තමා චාපයක වර්ගඵලය ඔහයන සූත්තරේ හරි එතට චාපය මංග්‍රියයාගන්නන් චාපය කියලා මෙතැන වර්ගඵලය තම භාගේවාරයක් දැන් අරය කියද එකයි එකේ වර්ගේ එකයි බලන්න වැඩේ ලේසි. Tීට කියනෙ කවුක් කෝන xක් නේ එතවට චාපය වර්ගඵලයමුකක්ද xක් බෙදීම දෙක. දැන් xක්සුත් මාපාංක ගන්නවා මම මොකද xක් දනවට ඕනේ අනිවාරෙක්. මොකද Xක් රින වඩ පුළුවන් ඇයි කවරු හරරි පිස්ස එකකිඳලා පිසනේ කුරය හිතඳක ආසාාවට කෝනය මැන්න කියලා ඔල්ලෝස කටු කැරකෙන පත්තර. එතවොට කෝනය xක් නවේ රිනක්න යකින් ද ඒ රිනේක් අාවත් ආයත් යාව මේ ඩනකරගන්නඩ අපි මාපාංක ලක්ුණ දාගමම් හරි එතෝඩ මාපාංකක්රයි ඕක තම චාපයි චාපයේ වර්ගඵලේ හරි දැම්මම් මෙතන ගත්තා වර්ගඵලතුනක් ලොකුත්‍රිකෝණේ වර්ගැල් පලේ OAB තවත්‍රිකෝණය එක වර්ගඵලේ OA චාපය වර්ගඵලේ හොයාගත්තා ර දැම්ම මේ වර්ග පල තුනා අතර සම්බන්තාවයක් හොයාගන්ට උත්සාහ කරනු සම්බන්ධතය මම උත්සාහ කරන්න හොයාගන උත්සාකාාණය සයිස් එක මත වර්ග පලේ දැම මෙතන ලොකු ත්‍රිකාෝනේ කවුද ලොකුමක්කෙනන කවුදු මේ තුන් දෙෙනගේ ලොකුම වර්ගඵල තින්නේ ඕA ත්‍රිකෝනයටන රූප දිහබල්ල ගන්නඩ මේ ටෙක් ක් දිිය බලනේ රුප දිය බැලුව OAB තමමා ලොකුම එතකොට ඕABගේ වර්ගඵලය ලොකුයි ඊට පසේ දෙවනියට ලොකු කවද දෙවැනියට ලොකු AC එහෙමනවේ චාපය බලන්න අර චූටි කෑල්ලත් චාපේති නො මේ ත්‍රිකෝනයට වඩ වැඩි එතවට චාපය දෙවනියට ලොකුේ පොඩිම වර්ගඵලය තියන්න මේ තුන් දෙන අතරින් ඕAC ත්‍රිකෝනයට රයිට් ඕක පාවිච්චක ලවී වර්ග පලදාගමු OAB වර්ග පලමකක්ද මාපාංක ටෑන්ජෙන්ට්ක් බෙදීම දෙක චාපය වර්ගඵලය මාපාංකක් බෙදීම දෙක ඕACගේ වර්ග පඵලමකද මාපාංක යින්ක් බෙදීම දෙ ඔන්න මම දාගත්තා අසමානතාවයක් හදාගත්තා ඒ තුන් දෙෙනගේ සයිස් එක මත. දැම් බලන්න දෙක කැපෙනවා දෙක කැපිලනවා මාපාංක x තෑන්ජෙන් මාපාංක සයින් මාපාංක මෙතන ර දැම්මො රන්න පුළුව බලු මම්පොටිට්‍රික් එක කරනවා මම සයින්ක්ගගේ ඔක්කොම බදෙනවා හිතන්නික පන්නට බෙදෙනනොමයි මුළු මුලු අසමානතාවම සයින් මාපාකක්ගින් බෙදන තර මෙතැන එකයි සයින්ක් මාපංක සයින්ක් මා පාංකෙන් කැපනම මාපාංකක් ෙදීම සයින්ෙක් මාාංක බෙදීම ටෑජන්ටෙක් මාපාංක බෙදීම සයින්ෙක් මාපාංක කියල මෙ මම ලීනම් දැන් ඔගොල් කල්පනා කරලා කල්පනා කන්න පුළුවන් ඇයි අසමානතාවේ මේ මාරූණේ නැත්තේ මෙයක් මොකදමේ පතර රුණ ැති ලොගු හන ඇති ෙද යි රුන් ැත්තේ බෙදන්නේ දනාංක වලි දානාන්කින් බෙදෙනවන අසමානතාවේ ලකුණු මාරුවෙන්න්නේ නෑ. හොඳේ තමත් ඇඩවන්ටේජජ එකක් මාපාංක ලකුණු තියෙනකි. හරි රයි. දැන් අපි තව සුල්ු කරමු. හරි මේ තෑන්ජන්ටෙක් කියන්නේ කවද් ටෑන්ජන් එක් ලියන්ඩ පුළුවන් සයින්ක්හ ෝයින්ෙක්ගේ. ක් කිය ක් බදීම කෝක් ම හිතනව ිකෝන මිට මත ඇති කියලා එතවට යික් ෙදීම කෝයින් ටජෙක් තව යිෙක්ගෙන් ගෙනෙකින් බෙදපොම් ම ැපෙනවනේ එතු මෙතන ඉතුරුව කවුද එක බැදීම මාපාංක කෝ සක් රයි් සුලු කරලා ගත්ත වැඩේ හොඳයි. දැන් ඔන්න මම කරන වැඩේ තමා අප ප්‍රමේතියන එකකවුද යි ෙදීමක්ේ දැම් මෙතර තියෙනක් බදීමයික් මම කරන වැඩි මේ අසමානතාවේ තියෙන ප්‍රකාශන තුනව අනි පැත්තහරෝනෝ උඩයට මාරු කරනවා. එක උඩයට මාරුකරපුම එකම තමා. සන් බ x බදිීම syක් උඩයට මාරුකරපුවාම මේ එකක එන්නේ. මෙයා උඩයට මාරුකරපුවාම කෝ බෙදීම එක උඩයට මාරුකරා. දැන් අසමානතා ලකුණුවට ොද වෙන්න උඩයට මාරුකරොත් අසමානතා ලකුණු පැත්ත මාරුවෙනවා හොදේ හරි උදයට මාරු කරලාසමානතාවය ලිව්වොත් හරි අප කල්පනා කල්ල බලන්න පහ වැඩි හතරට වඩ උඩයට මාරු කරන්න එක බෙදීම හතරයි එක බෙදීම පහයෙන් කවුද වැඩි එක බෙදීම හතර හොදේ අන්න අසමානතා ලකුණ මාරු කරන්න නෙ හොදේ රයි හරි දැන් උන්න පිට අවශ්‍ය දය ල්ල තිීන්නේ ඔල්මෝස්ට හරි දැන් අපේ ප්‍රමේ තියන්නේ කව්ද මාපාක සයින්ක් ෙදීමක්ද නෑ නිකන් සයින්ෙක් බෙදීමක් දැන්කෝමද මේ මාපාංක ඉවත් කරගන්නේ මෙන්න ට්‍රික් එක හරි අපි වැඩ කරන්නේ මේන චුට්ටත් ්‍රිකොන මිති ඕනන ර මුල රපම දැගලන් පෙන ත්‍රිකොන මති මේට චුට්ක් කොල්න්නන දැ ෘර්තේ ම වැඩ කරන්නේ දකුණු පැත් එක්නේ දකුණු පැත්ත තිනෙන පළවෙනි වෘර්ත පාදසා හතරවෙනි වෘර්ත පාදේ කෝන මිති මතකන ෘර්තපාද හතරත් තියවනේ හරි මේ වෘර්තපාද හතරේ හරි ත්‍රිකෝණ මිතික සිතවල අපි දන්නවා ලකුණුවල්ට ලකුණු විශේෂ හැසිරීමක් ගන්න. පලයනි වෘර්තපාදේ හැම එක්කෙනාම දන්න. සයින්කෝ සයින් ටෑජෙන් ඔක්කොලාම දන්න එකන්ද ඕල් හරි හැම එක්කෙනාම දනහින්ද හැමදේම ඕල්න අපි කියන්නේ එකන්ද ඒ කියල ම වලයනි පලවෙනි වෘර්තපාද දා ගන්නවා. දෙවැනි වෘර්තපාදේ සයින් විතරයි දන්න සයින් දන තුන්න්නවැනිවෘර්තපා වෘර්තපාදය තෑන්ජන් දන හතරවෙනි වෘර්තපාදේ කෝසයින් දන හරි එතකොට පළවිනි වෘර්ථපාදය කල්පන කල බන්න පළවෙනි වෘර්තපාදය ඔක්කොලාම දන ඒයකින් ද සයින්ෙක් කොහම න පළවෙනි වෘර්තපාදය තියන කෝනයක් කොහම දන්න එතො යින්ෙක් බෙදීමක් කොහම දන්නන නිවෘර්තපාදන. හතර නිවර් පාදේ තිබනම් හතර නිවෘර් පාදය තියවන කෝසයින් විතරයි දන ඒක ඇන්න ෙක් හ්‍රන. හතර නිවෘර්තපාදේ කෝනයගේ මොකක්ද ඒකත් රිනක්. එක් එහමනවේ හතර නිවෘර්තපාදයේ කෝනයක් තින වනන් එයා ඔල්ලෝස කටුකරගෙන පැත්තරනම් මන්න එයා රිනක්. එතකොට රිනසයි බැදක් අන්න දනවෙනවා. එතකොට ඇත්තට මෙතන මාපාංක ලකුණෙන් වැඩක් නෑ. මොකද syක් බදක්, පලවෙනිවෘර්තපාදේ ගතත් හතර ෙනනිවෘර්තපාදේ ගතත් කොහොමත් දන. යකින්ද මාපාංක ලකුණු අයින් කරගඩ පුළුවන් කොහොම දැනහිද. ෝස කෝක් බලට පළිනි වෘර්තපාදේන ෝනය න්න කෝසයින් කොම න්න ොකද හැමක් නම දන. හතරවැ වෘර්තපාදේ නම් න්නන්නේ කොහොමත් කෝසයින් තරවැනි වෘර්තපාදය දන ඒකන්ද මෙතන අපිට ලියන්ඩ පුළුවන් එක අඩුයි සයි බෙදීම x, එක වැඩි සයින්exක් බෙදීමක්ට වඩ සයින්ක් බෙදීමක් වැඩිෝයින්ක් වඩ කියලා ඔහොම ලියගන්න පුුවන් මාපාංක ලකුණු හලාගෙන. මාපාංක ලකුණු හැලුව ඇයි කියලා තේරෙන්න්න ඇත්තම්ම ඉක්මට පහැරි ලිගර අර වෘර්තපාදගැෙන හිමීට කල්පන කරන්න. ත්‍රික් එක තමා පළවෙනි වෘර්තපාදය කෝණයක් නම් ඔබොල මාකරය එයා දන එක් කියලතා මාකරණි කනෙ දන්න තිහයි. ඔයා අනි පැත්තර නම් ඇන්නේ එයා රින තිහයි කියල තමා අපි ගන්න එහෙම ඇත්තත් රිනක් කියල තමාගන්න හොඳේ. හොඳයි දැන් ඔන්න අපිට අසමානතාව ඇතින මේ අසානතාව මන් චුට්ටක් වෙනස් විදිහටා පවුලයා ගන්න ස බැදීමක් මැදක් දමක් වැඩි කෝයින්ෙක්ටඩාම මෙ නි පැත්ත ගනන්න පොඩ්ඩ ස්විච් කල ලියන යින්ක් බදමක්ට වඩා අඩ මේ දේම තම පොඩ්ඩක් රියන්ටේෂන් එක වෙනස් කරලා ලිව. රයි් ඔන්න මට මෙතන අසමානතාවයක් එනවා. දැගොල් හුපුලුව මට සමානතාවලින් අපිට වැඩක් නෑනේ අපෂිේ සීමාවනෙහොයන්නේ. කොහොමද අපි සයින්ගේ සයික් බෙදීම xක්ගේ සීමාව හොයන්නේ කෝමදිගේ අපි කල්පනා කරන්න තමා ඕනෙ දෑ. හොඳයි ඒක පැත්තකින්ටියමු. අපි බලමු දෙපැත්තින්න දෙන්නගේ සීමාව ඔන්න වැඩි හර ට්‍රික් එක. එකේ සීමාව මොකක්ද එක් බිදුව කරා යද්දී. එකට අදාලදක් කාවරු කර ගිය නෑනේ නියතේක සීමාව නියතයි එකම තමා හරි රයි. කෝයික්ග සීමාව මොකක්ද xක් බිින්දුව කරායන්ති කෝසයින්ග සීමාව කෝසයින් අර්ථන දැක අවස්ථාව කියන්නේ නෑනේ කෝසයින් බිඳුව එකයි එතොට කෝසයින්ග සීමාවත් එකයි දැම් බලන්ඩ වැඩේ හරි හොඳට තේරුම් ගන්න සයින්ෙක් අඩුවයි එකට වඩා හැබැයි සමායින අත්ම කියන්න සයින්ෙක් බෙදමක් අඩුව එකට වඩ සක් බෙදීමක් වැඩි කෝයින්ට වඩා හැබැයි මේ දෙපැත්තින්න දෙන්නගෙම සීමාව එකයි එතකොට e sin බෙදීම x මැද්ද තියෙන්නේ මැද්දෙ ඉන්නවා සීමාව එක වෙන ශ්‍රිත දෙකක් මැද්දෙ ඉන්න. හරි ඒක හින්ද අපිට කියන්න පුළුවන් sin බදීම x ග සීමවත් එකයි කියලා. හරි ඒ කියන්නේ sin බද x යටලා බද xක්ට වඩා යටින් ඉන්න cosෝ sin x රි යටතිින් තදකරගෙන ඉන්න නෙක් පදීමෙක් යටින් තදකරගෙනඉන්න කෝசைයික් එයා ලං වෙන්නේත් එකට साइනෙක් වඩசைනෙක්පද ක් වඩ උඩින් ඉන්න එක. ලංවෙන්න කොහොමත් එකට තොට උඩිනු යටිනුව එකට ලංවෙනකට මැදන්නක් කෙනා චරුවෙනවනේ චුරුවන්නේ තයයිකට ඕක ඇත්තටම ප්‍රමයයක් හොේ ඕක ඇත්තටම විශෂවවිද්‍යල ද ඔගොල් ඉග ගඩයන ප්‍රම විශ විදාලි ගන ඔගොල ංගිශ ල ඉ ගන්නන්නේ තො ඔොල්ල ඉන ගනි ප්‍රමයයක්තින සැන්විච් තියරම් කියලා. එම ඇත්ත සමහරය ඕකට කියන ස්කස් තයරම් කියමේ ඇත්ත එකක් සැන්විච් තයරම්ගේ ඇත්ත නම හොද ඒ ඒ ඒ ප්‍රමේයෙන් කියන්නේ හිතන් නෝගොලන්ට ශ්‍රවිත තුනක් ති නො F කියන්නන්නේ මැද්ද තිෙන විටේජී කියන්නේ එට වඩා ලොකු ස්විතයක් එ කියන්නේ එ වඩා අඩු ස්්‍රිතය එතකොට හිතන් ඩෝගොල්ලො දන්න ජීගසීමාව එල් සහ එචගේ සීමාව එල් කියෙලොගොලො දන්නව කියලා හිටන්නො එතකොට Fගේ සීමාව වෙන්නෙත් එල් මැදයින් එක්ෙනගේ සීමාව වෙන්නෙත් එල් හරි ඉගන එ එක මංකෙ කරායන්න ඒ කරායනකොට කියල හිතන් හරි ඕකට සැන් විච්ලෙමා කියන්නේ ඇයි දන්නවද ඔබට සැන්විච් තියනම් කියලා කියන්නේ සැන්විච්ච එකක් හිතන්නක සැන්විච්චක්ක පාන්කෑලි දෙක තියෙනවා දෙපත්තේ මැද්ද තියෙන චුහු කරන දේනේ ඔම්ලට එඇදදාන ඔම්ලඩ් මොහරි වෙන සම්බෝල දාන සම්බෝල පරිප්පු දානවන පම් පරිප්පු එක මැද්ද හිරවෙලාතියනන්නේ තොට මේ එෆුත් මැද්ද හිරවෙලාතියෙන අ උඩ දෙක උඩ උඩ තියෙන පාන්කෑලලා යට තිෙන පාංකෑල හින්ධහරය එතොට ඔය හේතුන්න්න තමකොට සැන්විච් යම් කියලා ගැන න්න මේ ඒ අප ශ්‍රිත කින්න විදේහින්ද. එම ත ස්කීස් කියලලා ෙන ස්කවීස් ක කිය එක චුරු කරන මිරිකනොවාගේෙන සමරෝකට ස්කවයිස් තයරම් කියෙනවා මිරි මිරිකනොවා කියන්නේ දැම් මේ මේ F මැද්දෙ තියෙන ශ්‍රිතය යටදින්නක්ෙනයි යුඩෙක්ෙනයි මරිරග මිරිකගෙන ඉන්නවා හැටිකට අපිට දකිින්ඩත් පුළුව. එතෝඩ උඩෙක්කන්නා ළඟාවෙන්නේ. මෙතන උඩේ කියෙන ලඟාවින්න එල්ට නයි යටකෙන ලංඟවින්න එට නම් මදක්කෙනත් එල්ට තම ලඟාවින්න. එතට ඔය ප්‍රමේය තමා ඔය ප්‍රමේ පාවිච්ච ක තම මෙතන මේ අපි සයිෙක් බෙදීමක් ගේසීමාවක් බිඳෝ කර ඇදදි එකයි කියලපි ඔප්පු කරන්න. හරි ප්‍රමේය ඉවර කරන්නේ ඒ ප්‍රමේය පාවිච්චක කළම මේ අප ප්‍රමේය ඉවර කරන්නේ හොඳයි ඕක තමා මගේ ඔප්පු කිරීම මෙන්න මේ ප්‍රමේය හරි. ඉළඟටත් අපි කරන්න තිෙන්නේ මේ ප්‍රමේ පාවිච්චි කරන්නේ කොහමද ගනංවල කිය ඉග ගන්ඩ ඒක ඉතිං අපට උදහරණ කරන්නෙන එකන්ඩ අපේ උදාාරනත් එක්, ඊළඟ වීදකේද මෝගලන් හම්මබන්න.